මුලින්ම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ඔයාලා සියලු දෙනාටම. ඉතින් අදත් මම වෙනද වගේම වෙනස් වෙන ලෝකේ අරුම් පුදුම් වීඩියෝ ටිකක් අරගෙන ඔයාලා ළඟට ඇවිල්ලා ඉන්නවා. එහෙනම් සුපුරුදු පරිදි මාත් එක්ක එකතු වෙන්න අද වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. මේ ලෝකේ ඉන්නවා විවිධ හැකියාවල් තියෙන පුද්ගලයෝ. බලන්නකො මේ පුද්ගලයාගේ ටැලන්ට් එක කොහොමද කියලා. මේ දේවා කරනවා නම් ඉවසීම වගේම හොඳ පුහුණුවකුත් ඔයාට අවශ්‍ය වෙනවා. බැලු බැලමට මේ තියෙන්නේ මොකක් හරි වීදුරු බටයක් වගේ නේද ඔයාලට පේන්නේ. හැබැයි ඇත්තටම මේ තියෙන්නේ පොන්ඩ් එක හයි කරලා තියෙන වතුර මලක්. මම කලින් කිව්වා වගේම මේ ලෝකේ ඉන්නවා එක එක ටැලන්ට් තියෙන පුද්ගලයෝ. මේ ඉන්නෙත් ඒ වගේ එක්කෙනෙක්. ඔයාටත් මේ වගේ හැකියාවන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟට යළුවන ඔයාලා මේ දකින්නේ තරුපායේ හෝටල් වල මාළු කපන්න භාවිතා කරන මැෂින් එකක්. ඔයා මේ වීඩියෝ එක දකින්නේ පළවෙනි පාර්ට් එක නම් අනිවාර්යයෙන් වීඩියෝ එක ලයික් කරන ගමන් මාව subscribe කරන්න අමතක කරන්න එපා. මේව දකින්නේ අපි එදිනෙදා ජීවිතයේදී ඇඳුම් මිල්ලන්න යොදා ගන්න හැංගර්ස් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලායි. ඔයා මීට කලින් දැකලා තියෙනවද ඩම්ප්ලින්ස් කර්මාන්තාලා ඇතුලේ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා. ඊළඟට ඔයා මේ දකින්නේ වෙනස්ම විදියකට වාහනවල ටයර් රිම් වලට සෙට් කරන විදියක්. පුළුවන් නම් මේ විදියත් ඔයාලා try කරලා බලන්න. මේ ඔයාලා දකින්නේ මස් වර්ග කපන මැෂින් එකක්. මේකෙන් පුළුවන් ඔයාට ඕන මස් වර්ගය එක සමාන කෑලි වලට මේ වගේ කපලා වෙන් කරගන්න. මෙන්න මේ විදිහට තමයි යාළුවනේ රවුම් මේස වලට වීදුරු කපන්නේ. බැලු බැලමට මේක නිකන් ඇනිමේෂන් කාටුන් එකක් වගේ නේද පේන්නේ. ඒත් මේ ඇත්තටම තියෙන්නේ එකින් එකට වෙනස් වුණු චලනයන් විශාල ප්‍රමාණයක් චිත්‍රෙත් නගලා හදපු ටයිම් ලැප් වීඩියෝ එකක්. ඔයාලට හිතෙන විදිහට මෙතන චිත්‍ර කීයක් විතර ඇද්ද? ඊළඟට මම මේ පෙන්වන වීඩියෝ එක ගැන ඔයාලට මොකද්ද හිතෙන්නේ කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වතුර පුරවපු ස්පොන්ජ් කෑලි හතරක් මත හයිඩ්‍රොලික් ප්‍රෙස් එකක් යෙදුවොත් මොකද වෙන්නේ කියලා බලන්නයි මෙයාලා මේ සූදානම් වෙන්නේ. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එකත් එක්ක අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඉතින් අමතක කරන්න එපා වීඩියෝ එකට ලයික් කරන්න වගේම කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ දිනපතා මගේ channel එකෙන් බලන්න. මතකතුව මාව subscribe කරලා notification bell icon එක click කරලා තියාගන්න. එහෙනම් මම ආදරට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.